හරි දැන් සචිනි මට දෙනවා ඒක නිසා හංසලේ අපි මුලින්ම පැණි කජු අයිස්ක්‍රීම් හම්බලා තිනවා අපේ එලිෆන්ට් හවුස්ෙන් ආයතනයේ සූදිවන්ත වෙනවා කිසි දෙන්න අංගේ තියෙන්න එන්නේ ඉතින් කතා කරා දැන් ඔයා තමයි සිනිතුගේ තාත්තා මේ වගේ අවස්ථාවක් ඔයාට දැන් හැමතැනම හම්බ වෙන්නේ ප්‍රේමවන්තයාගේ චරිතනේ ඒව හරි නැත්නම් ඔයාගේ වයසත් එක්ක දැම්ම මැලිලා ඉන්න තාම චරිත මං කිව්වේ නැහැ මෙතන තියෙන සිනිතේ දැන් ඔය දෙන්න ඔයා තාත්තා මේ වගේ ඉන්න එකම දුව අමරට ඒක ඔයා තාත්තත් එක්ක ගමනක් යනකොට ඔයාට දැන් අයිස්ක්‍රීම් කන්න ඕන රස්නෙත් එක්කනේ ඔයා කියනවා තාත්තගෙන් ඔය අයිස්ක්‍රීම් ඉල්ලන ජවනිකාවක් ඔයදෙන රඟපාන්න ඕනේ මේ එලිෆන්ට් හවුස් ආයතනයෙන් තෑගි බෝගේ වුණා ගෙදරට මේ හොඳට කරන්න ඕනේ ඕකේ දැන් ආ සිගිටි හිතා ගන්න බැහැ දැන් ඉන්න ඉස්සලා තාත්තෙන් ඉල්ලන්න එපා හරි එහෙනම් ඔයදෙන පටන් ගන්නකො ඩාලේ කැමති විදියක ඕන දෙයක් කියන්න පුළුවන් තාත්තා අද නම් ගොඩක් ප්‍රශ්නේ නේද නේ මට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ නේද ඒ වුණාට මට ගොඩක් ප්‍රශ්නේ මේ දෝඩිය දාලා මේ ටිකට දිගේ ඉඳලා මට ප්‍රශ්නයක් නැහැ අයිස්ක්‍රීම් එකක් කෑවොත් නම් හැබැයි හරියයි අයිස්ක්‍රීම් එකක් ඔයාලට මොන අයිස්ක්‍රීම් එකක් දෝනද මට ඕනේ එලිෆන්ට් අයිස්ක්‍රීම් එලිෆන්ට් අයිස්ක්‍රීම් එක අනේ ඔයා නිකන් මග අයිස්ක්‍රීම් දලානි වගේ මන්නේ බැලුවේ ඔයාලට මට බාත ගන්නවද හොඳ නැද්ද ඔව් හරි දැන් ඉතින් අපි වාඩි වෙන්න අපි වාඩි වෙන්න තෑන්කියු දාත් නේ වාඩි වෙන්න එපා දැන් ඉතින් දුවත් එක පොඩි චැට් එකක් දාගෙන කන්න ඔයාට වඩ කවන්න පුළුවන් තාත්ත කෙනෙක් විතර ප්‍රශ්නයක් නැහැ නේ වැරදි හිතන් දෙයක් නැහැ නේ මට කවන්න දැන් මේ මට මදි නැත්තම් ඇඳක් ඇඳක් මදි අත්‍යම තාත්ති මේ අයිස්ක්‍රීම් එක මාර රසයි නේ අම්මා රට ගියත් ඕව දැකලා තමයි අනේ දැන් මෙහෙමයි දැන් මේක සීරියස් ගන්න මේකේ තෑගි බෝග හම්බ වෙන්නේ තම තමන් මේක ඉදිරිපත් කරන ආකාරය අනුව හරිද හන්සලී ඊළඟට අපි අවස්ථාව දෙන්නේ හරි ඔබතුමාටයි ඔබතුමියටයි මොකද වා ඉස්සලා මෙයා දිහා බැලුවේ නේ ඔන්න ඉතින් දැන් chance කාව මෙයාට ඒකේ ප්‍රයෝජන එක දැන් පෙම්බස් දෙඩමින් අයිස්ක්‍රීම් කන යුවලක් නිදහසේ පෙම්බස් දොඩන්න පුළුවා එන්න ඉස්සරහට මෙතෙන්ට හරි බබා බබා ඔයා මේ ඒ බබා ඔයා ඔයා අයිස්ක්‍රීම් කනවද නෑ බබා මට මේක ආ දන්නවද හරිද ආ දන්නවද මේ එලිෆන්ට් හවුස් මේක කොච්චර රහද කියලා අ කන්න සසයිද මොන් වඩත් කන්නද චොක්ක් ඉස්ක්‍රීම් රාහුල් මේ පිටිපස්සෙ බැලුවා පණින්නවද කියලා මොකද ඒක සැර වැඩිද මන්ද ඒ වෙලාවේ මගද ලකුණු වැඩිපුර හම්බ වෙනවා මදන මේ කවීට ආපු හිතේ අමාරුට තමයි මෙයාව සැරසුවේ ඔය ගැන මොකද වැඩිද හිතන්න එපා හරි දැන් එහෙමනම් රාහුල්ටයි සචිනිට අවස්ථාව තියෙන්නේ හන්සි මොකද මේකට දෙන්නේ රණ්ඩු වෙන්නද මට කැමති කවුද කොහොමද ඒක හරි අයියයි නංගි හා හොඳයි අනේ එන නංගි මෙතෙන්ටි මෙතෙන්ටි හැබැයි මේකයි දැන් එකම අයිස්ක්‍රීම් එකයි හම්බ වෙන්නේ ඒකට රණ්ඩු වෙනවා ඒක අයිස්ක්‍රීම් වෙනවා ඔව් හැබැයි රණ්ඩු වෙන්න ඕනේ පයිත්‍යා කියලා නිකන් ඉන්න එපා ඔයා තියාගන්න කියලා දැන් ඉතින් මේක කවුරු හරි ගන්න ඉතින් ගන්න තෙන්නම් පොරකන්න හැන්ද ඔයා ගාව ගියත් කෑ බගේ අයිස්ක්‍රීම් එක
සල්ලිලගෙන වෙන මේ එලිෆන්ට් හවුස් එකක් ගන්න. අම්මගේ ගෝමාරි ඔය දෙකක් ගත්තේ කොහොමරි? බෑ බෑ බෑ. කරුණා වන්දනා. ඉවර යන්නේ. අනේ මගේ පුතා කන්න පුතේ කන්න කියලා වාරකුත් ගැහුවා. ඒ රණ්ඩු වෙනවානේ. හරි දැන් ඔව් දැන් මේ පැත්තේ කවුද නායකයා හෝ නායිකාව? මේ නායිකාව. හරි එහෙනම් කවි තමයි පැත්තේ නායිකාව මේ පැත්තේ මෙයා. මේ දෙන්න ඔය යෝජනා කරන මාට මේක මේ අහක දාන්න බෑ. එතකොට ඔයා තමයි නායකයා. හරි. දැන් එතකොට පළවෙනි ගේම් එක තමයි මම හිතන උගුරු දන්නවා අපේ ප්‍රේක්ෂකවරු දන්නවා මේ ගේම් එක ගැන. අපි දෙනවා එක අයිටම් එකක් එක්කෙනෙට. එයා එක පැහැදිලි කරන්න ඕනේ මේ පැත්තේ ඉන්න කෙනාට. ඒකෙන් ගොඩක් හම් වෙනවා. ඒ දෙන වෙලාවත් එක්ක ඉක්මනට පැහැදිලි කරලා දිනන්නයි ඕනේ. දිනල කණ්ඩායමට වැඩිපුර තෑගි හම් වෙනවා ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කේදී. දිනල එක ඔබ සතු වගකීමක් කණ්ඩායම් දෙකේ නායක විශේෂයෙන් ඒ ගැන වග කියන්න ඕනේ. කවුද ඉන්නේ ඉස්සෙල්ලාම තරඟ කරන්නේ? මාන කවි කොයි තරම් බය නැතු ඉදිරිපත් කරද්දි කණ්ඩායමේ එයා නැති ඕනෙ කෙනෙක්ට ලැජ්ජ කරන්න නැති හරි දිනල එන්න දැක්කද ළමයා කියලා ලැජ්ජ කරන්න එපා එයාගේ නම් ගෝ දියන්න කියලා ඉතින් පටන් ගන්න හරි වාඩි වෙන්න ළමයි දෙන්න අවදිනේ වාලා හැබැයි වහගන්න ඇස් දෙක පේනවා නම් අවංක වෙලා කියන්න ගන්න පුළුවන් බෑ ඔලේ කොණ්ඩ අවුල ඒක තමයි පේනවද මේ රවු නැ නේ ඔයාට නෑ නෑ ඒ උනත් කියේ දෙන්න විතරක් අවංකයි उदाव कर लकड़ी कैपेन मेटिकेन होने वाले खड़ा कपल कर හරි හන්සලි පටන් ගන්නද හන්සලි ඔව් හරි පටන් ගමු ඉක්මනට පැහැදිලි කරන්න මන්නේ පැහැදිලි කරන්න ඔව් ඒ පැත්ත බලන්න බෑ ඉස්සරහා බලාගෙන ඕකේ මෙන්න කියන්නේ මේක මේ මේ මේක රෝද හතරක් තියෙනවා රෝද හතරක් තියෙනවා මේ අතරහ වෙනවා මේකේ තියෙනවා අර නිකන් අර පස් අර නිකන් බැකෝ එකක් වගේ අර නිකන් පස් ගන්න පුළුවන් වගේ කෑල්ලක් තියෙනවා බැකෝස් තමයි තියෙනවා මේ 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 මේක ගන්න පුළුවන් දෙකේ මේක දෙන ඔව් මේක මේක වංගි කෑල්ලක් තියෙනවා අර හරන එක ඔව් හරන කෑල්ලක් තියෙනවා හරන එක ඔව් ඒක හෙල්ලෙනවා මෙහෙම හෙල්ලෙනවා උඩට පල්ලා හැලලා යනවා ඔව් 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 හරියට හරි මේ මේ මේක මේක බේසිකලි බැකෝ එකක් මේක අර මේක මේ ඔව් ඒක තමයි ඒක නේ අර කෑල්ලක් තියෙන මේ පස් හරන්න පුළුවන් නේ නෑ වෙනවා ඒක පස් හරන්න පුළුවන් කියලා මම හිතනවා තියෙනවා ඒක තියෙනවා හරි ඕකේ දිනදී
ඔයාට අනිත් පැත්ත හැරෙන්න බෑ සිනිති. හරිද? ඔන්න ඔයාට හැම වෙලේ ඔයාට දැක්කම බෑ. එකක් කියන්න බෑ. ඔන්න ඔයාට හැම වෙලේ එක. ඔයා තෝරන්න හරි පටන් ගන්න නම් මායි. හරි තෝරයි හොඳට. හොඳට තෝරයි. ඔයාලා කඩා කපලා ගන්න පුළුවන්. හරි හරි. කකුල් හතර සතෙක්. හරි. කකුල් හතර සතෙක් නැට්ටක් තියෙනවා. නැට්ට පොඩ්ඩක් ඔය කියන අර නැමිලා තියෙන්නේ. නැට්ට නැමිලා. ඒ කියන්නේ මේ නැමිලා කියන්නේ හැඩේට වගේ ඇවිල්ලා නැවතිලා තියෙන්නේ. මොකද මට හිතන විදිහට මෙයා ඔයාට උස උස කොච්චරද? උස උස එහෙම කියන්නේ අත් දෙකට අඩි පාය අගල්ලෙන එක අතකින් කව කරගන්න බැලුසුයි. හරිද? මේ දකුණු කකුල ඉස්සරහ තියෙන්නේ. ඕකේ. හරි. වම් කකුල පස්සේ. ඊට පස්සේ දකුණු කකුල ආයේ දකුණු කකුල. දකුණු කකුල නෙමෙයි වම් කකුල. වම් කකුල. හැ ගහන්න දැන් මේක නේද කියන්න බෑ. වම් කකුල පිටිපස්සේ. හරි හරි මේ කනේ මොකක් හරි කන කතා කරගන්න බැරි වෙන ඉස්සරහ. කනේ මේ චූටියට මේ කන් දෙකේ හා හා කනේ චූටි හිලක් තියෙනවා. නැට නැවිල නේද? සප්පර 30යි සප්පර 30යි සප්පර 30යි. වැවුනත් දන්නේ කොටියක් වගේ. හරි ඒක නිකන් දැකල වගේ ආපුලයි. උඹට ලයිව් ආවේ නෑ. ඒ සතුට පොඩි කවි. ඒ සතුට ලයිව් ගතිය තිබ්බේ. අද යූ කිව්වා වයි කිව්වා යූ කිව්වා වයි කිව්වා ඔක්කොම කිව්වා. කවුද ඔයගොල්ලන්ගේ කණ්ඩායම උසල තරකන්නේ? ළමයි ස්ටූල් වලින් වාඩි වෙලාම තමයි සෙල්ලම් කරන්න නැගිටින්න බෑ. හරි පරිස්සමෙන් කලබල වෙන්නේ නැතුව බෝල් කරන්න කවි. හරි ශෂිකෝ රෙඩි නම්? බයයි දැන්. මෙන්න මේගොල්ලෝ මේ කවිලා කණ්ඩායමනේ. හරි ඕකේ අපි මියුසික් එක පටන් ගද්දි ඕන ලෑස්ති වෙන්න. ඕකේ. ඉතින් කවි ලොකු සපෝට් එකක් දුන්නා. මේවා බරයි, මේවා සැල්ලුයි, මේවා බරයි, මේවා සැල්ලුයි. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි ඒ කණ්ඩායම. හරි. අනිත් කණ්ඩායමේ අවස්ථාව. තාම ජයග්‍රහණ කරන්නේ. ඔන්න ශාශිකා අපේදී. ඇති බය නැතුවම කිව්වා එයා බැට් කරනවා කියලා. ක්‍රිකට් ගහනවාද?
එමනි විද සාමානයෙන් අපේ වැඩසරහනට ගොඩක් වෙන අය මේ ලේඩිස් ලගන්න නෑ ඔය බැටින් පාට් එක මෙයා බයනැතුවම ගැහුව යෝගම ය සෙල්ලම් කරවදන්නේ එක පස්සයා මේතු යි දෙකයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි කොළහයි දොළහයි දහතුනයි දහතරයි පහළවයි ඒ කණ්ඩෑම පහළවක් ජයග්‍රහණය හරි ඒනම් ඉතින් අපිට කලින් ලකුණු දුන්නෙත් නෑ හන්සලේ යන්න හරි එහෙනම් අපි සිනිතිගේ ලස්සන සින්දුවක් අහමු මේගලන්ගේ ලකුණු තත්ත්වයන් ඔක්කොම ප්‍රකාශයට පත් කරනක ආදරේක තමන් ටීවීකින් ෆයින් නෑනේ කාට කාටත් කියන්නේ අර කියන අය කියන අය අතර මංගිතාලියේ තනුණා කිව්වෙත් ඔබ තමයි හරි ළමයි සලාම දෙන්න අපි හන්සලගේ නමෙන් සාමාන්‍ය මේ ගේම් එක පටන් ගන්න හයන්න ඕගලන්ට එකයි දෙකයි මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩ වෙලා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩ වෙලා අලාලා හරිද මමනේ දෙන්නේ ලඳේ මුලවි ගියානම් එපා ඔයාගේ සිනාවන් දිරිඟුව දකමුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලඳේ රහන් මල සේමා සුපිබුණු ඔබෙවත බෝමා දැක්ක ගමන් සිත සැලෙනා බෝමා බෝමා කියලා බලන්න එපා මම නවත්ත ගංගා මගේ උන නෑ නෑ එකයි නිල්ලුවන් පියවිලා රැත් ගනදුරි නිදිලුවේ මසුයා එන්න දෙවියේ හදවත නැදේ නැත ළඟින් නිදේ අවදි නොවේ නම් මායහන් තලාවේ නිල්ලුවන් මන්දනාවේ යමු පෙරීලා තිසන සීලේ වඩින්ටා රම්‍ය අටමස්ථානේ වන්දනාවේ යමු පෙරීලා තිසරණ සීලේ වඩින්ටා රම්‍ය අටමස්ථානේ නේලු ස්ථානේ නයි වයිතුරට කියනකන් හිටි නීල දැසේ දුටුවා ඔබේ ප්‍රේම මාලිංගනේ ගීතරාවේ දැනුණා සුදුරු නාද රන් සත්තරේ මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ ගා ගංග අන්දර මාසිවසනේ සැනහි සන්තක විය අනුවස් ආසිරකි ඔබ හමුවේම මලින් මලට තාරුකා පෙලින් මෙහා සේදනිය ගුවන්
යන්න ආරාධනා මෙහි ගින්න එන්නලු ආද මේ සුද පොඩක් තියන් හිටියා මොකද රික්වෙස්ට් තියෙන වංශලේගේ ලෝලා එන ලස්සන ජොපි පුනු වල මල් ගල් පීරන දියවල් මම ආස කරන මැණික් කඩේ නිල් දුර ඈත කලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරින් සුරතල් සුරතල් ලයන්නද ඔව් ඔව් ලයන්න තමයි මේ කීතරක් අහනවා එකයි ලලයි ලීලයි සිසිලයි සුලගයි ලලයි ලීලයි සිසිලයි සුලගයි ඇල්ලසි පින රැල්ල අපට මෙහෙම කියනවා අතට වඩා එළිය සඳල් කෙත පායනවා මෙතුන් දවස කන්න නැත සෝක නැ හිතේ විනෝද මිහිරක්ගෙන දෙයි මුහුදු ජීවිතේ ලලයි ලීලයි සිසිලයි සුලගයි ලලයි ලීලයි යන්න රට වටේ එන්න මා ප්‍රිය ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපස් බවුරේ තුන් සිංහලේ කන්ද උඩ රටයි අහස දුම්බරයි වටේම මුතු කයි යායට පායන පොදා සඳ හිත බේරෙන පිණි දෝරිට විදමාරනාමේ මාදුක සැපසේ වින්න විද රැවිලා එලි වෙන සඳ හිත හරලා ගන්නවා නම්මා විස යනවා කැන්දා දිවුරාල පවසන්න මට ආදරේ නම් මගේ ලෝකේ ඔබ විතරමයි සිතනවා නම් ඒ සත්කයි සුදුරේ මා මියෙන තාකල් ඔබටයි මගේ සෙනෙහෙ නැදන්නේ කාටත් කාටත් කයන්න කාකා කොළඹේ නුඹ ඉන්න ඉසව්වේ කිරිලියෝයි කිලෙන වඳුනි දැල්ලේ අත වෙනුවට නොඇටේ මම්මුලාවේ හිතරදි අම්මගේ සෙනෙහි කැදල්ලේ එවලනම් කවි පොඩක් ෂේප් කරගත්තා කැදල්ලේ කියලා මේ පැත්තේ මූණතර ගෑවා දැන් දෙපැත්ත බැලන්ස් වුණා රහත් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.